ඔයාව යවන්න බලන්නම් කියලා එක පාටම කරට අත දැම්ම. කරට අත දාලා අත අල්ලලා බලෙන් ඇදලා ඇදලා ගන්නවා. මම මාත් එක්ක මේ එකඟව හිටියොත් ඔයා මම ලංකාවට යවන්න කොහොම හරි උත්සාහ කළා. ඒ කතාවත් කිව්ව මාව බලෙන් ඇද ඇද ගත්තා. අවුරුදු 21යි ගැල්ලම. ඒ ගැල්ලම වීඩියෝ එකකින් කියනවා තමන් දූෂණයට ලක් කරයි කියලා. ඒ ගැල්ලම දැන්ටත් ඕමන් රටේ ගෙදරක ඉන්නේ. 11 වෙනිදා රෑ එයාව ඝාතනය කරන්න මිස්ටර් කුසාන් කාන්තාවක් යොදවලා එයාව ඝාතනය කරන්න තත් කළා තියෙනවා. දූෂණය සහ වංචාව අපි අද ජාතියක් විදිහට මුහුණ දෙයි සිටින බරපතල අභියෝගය. ඒ දූෂණ සහ වංචා නිසා මතුවූ ආර්ථික අභියෝග මැද සිදුවන මහා බරපතල මිනිස් ජාවාරමේ තවත් පැතිකඩක් අපි පසුගිය දින ගණනාවක් හෙළි කළා. එහි ප්‍රතිඵලයක් ලෙස තැනැත්තන් වෙළඳාම ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ටාශයෙන් නිලධාරීන් විසින් ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධ වූ තවත් සැකකරුවෙක් අවිස්සාවෙල්ල පුවක්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් තිලෙන ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අද අපේ රට පත්ව ඇති ඛේදනීය ලැජ්ජා සහගත තත්ත්වයට හේතුව දූෂණය සහ වංචාව. බලය ඇත්තන් සිදු කළ දූෂණ වංචා නිසා වැටුණු ආර්ථිකයේ බර කරපිට පැටවෙන මිනිස්සුන්ට අන්තිමේ සිදුවන්නේ තමන්ගේ මව්බිම අතහැර වෙනත් රටක බැල මෙහෙවර කිරීමටයි. දැන් අපේ රටේ විදේශ විනිමය ලැබෙන ප්‍රධාන අංගයක් බවට පත්ව තිබෙන්නේ මේ නූතන වහල් මෙහෙය. මේ විදේශ ශ්‍රමිකයින් ලෙස අපේ අම්මාවරුන් සහ සහෝදරයන් යැවීම පිටුපස සිදුවන මහා මිනිස් ජාවාරමක් පිළිබඳව නිවුස් ෆස්ට් කරුණු රසක් හෙළි කළා. ඒ රැකියා ලබා දෙන පව පවසා එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ගෙන්වාගත් ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් පසුගිය 15 වනදා උදෑසන අකමැත්තෙන් ඕමානයේ වෙත රැගෙන යා මේ සිදුවීමක් මුල් කරගනිමින් ඊයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට කොළඹ පදිංචි පුද්ගලයෙකු අත් අඩංගුවට ගත්තා. අදාළ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අද අවිස්සාවේල්ලේදී පොලිස් අත්අඩංගුවට පත්වන්නේ මෙවැනි පසුබිමකයි. සැකකරු මැද පෙරදිග කාන්තාවන් යැවීම සඳහා කටයුතු කළ තැරව් කරුවෙක්. ඔහු විසින් විදෙස් ගත කර අතරමංව සිටි කාන්තාවන් කළ පැමිණිලි වලට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. සැකකරු කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට අද පස්වරුව ඉදිරිපත් කෙරුණු අතර දෙසැම්බර් පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර ඕමානයේ මිනිස් ජාවාරම පිළිබඳව තවත් කරුණු රැසක් මේ වෙන විට හෙළිවෙමින් පවතිනවා. සංචාරක වීසා වලින් ඕමානයට රැගෙන ගිය කාන්තාවන්ගෙන් ඇතමුන් ලිංගික වහල් සේවයට යෙදවීමට බලකිරීම සිදු කර ඇති බවත් ඇතමුන්ට අඩත් තේට්ටම් කර ඇති බවත් නැගෙන බරපතල චෝදනාවක්. හිරිහැරයට ලක් වූ කාන්තාවන් දෙදෙනෙකු ඕමානයේ සිදුවන මෙම නිින්දිත මිනිස් ජාවාරම හා තානාපති කාර්යාලය යටතේ ඇති නිවස්නයේදී සිදුවන අතවරයන් සම්බන්ධයෙන් නිවුස් ෆස්ට් වෙත අද විශේෂ ප්‍රකාශයක් ලබා දුන්නා. එක ඉන්නවා ෆාතිමා, ඇය තරුණ මවක්, තරුව ඉන්නවා. මේ දෙන්නම මේ අත්දැකීම් වලට මූණ දුන්න දෙන්නේ ෆාතිමාගෙන්. ෆාතිමා, ඔබ ලංකාවෙන් යන්නේ කොයි කාලෙද? මම 2021 10 මාසේ 3 තමයි මම ඩුබායි ගියේ. ඩුබායි ආරහා මම ඕමාන් රටට ගිහිල්ලා මාසයක් ගෙදර වැඩ කරා. එම්බේසිට ගිහිල්ලා මාස 4ක් විතර මම කාලය ගෙව්වා. සහනයක් හම්බුන්නේ නැහැ. කුෂාන් කියන මහත්තයාට මම කෝල් කරලා මම කිව්වා, "සර් මගේ දරුවා දරු දෙන්න ගොඩාක් අසරණ වෙලා ඉන්නවා. සර් ඉතින් ගණන් ගත්තේ නැහැ යවන්න ඕනේ බලමු" කියලා කිව්වා. ඔයා දවසකට එන්න කියලා සැහැල්ලුවෙන් කතා කරමු කියලා. ඊට පස්සේ එයා ලොකේෂන් එක දැම්මා, ටැක්සියක් බුක් කරා, මට මැසේජ් ටිකක් යවුවා. ඊට පස්සේ ගිහිල්ලා සර් එක්කන් ගියා මාව ගෙදරට. ගෙදරට එක්කන් ගිහිල්ලා මට ඊට පස්සේ මගෙන් ප්‍රශ්න ඇහුවා, මට මොකද්ද වෙන්න ඕන. ඊට පස්සේ හරි ඔයාව යවන්න බලන්නම් කියලා එක පාටම කරට අත දැම්මා. කරට අත දාලා අත අල්ලලා බලෙන් ඇදලා ඇදලා ගන්නවා. මමත් තල්ලු කරනවා, මේ පාසල් මම මේ වැඩවල වලට ආවේ නැහැ, මම ඔයත් එක්ක කතා කරන්නයි ආවේ කියලා. එහෙම කියන්නේ එපා. ඉතින් ඔයා මාත් එක්ක මේ එකඟව හිටියොත් ඔයා මම ලංකාවට යවන්න කොහොම හරි උත්සාහ කළා. ඒ කතාවත් කිව්ව මාව බලෙන් ඇද ඇද ගත්තා. මම ගොඩක් හැඬුවා, කෑ ගහලා අඬනකොට බය වුණා. ඊට පස්සේ කිව්වා, "අහා ඔයාව මං එම්බේසිටම ගිහිල්ලා ඇරලවන්න." 2021/22 8 මාසේ 31 රෑ 8 මාරට මාව හරියටම එම්බේසිටි ගින් සුරක්ෂා නිවාසයට ගින් දැම්මා මාව. මේ කියන අතවර කරදර වලට තරු ලක් වුණාද නැත්නම් මොකද්ද වුනේ? නෑ, ඇත්තට මම එහෙම ලක් වුණේ නෑ. මම ඉන්නකොට වෙච්ච සිද්ධියක් තමයි ඒ නංගිව බාබා ඇවිල්ලා ඒ කියන්නේ එකයි යන්න හැදුවා. ඒ වෙනකොට කුෂාන්ස කියන කෙනායි කියන්නේ හොර වීසා ගහලා ලංකාවට මේ ලංකාවෙන් කට්ටිය ගෙන්නන කෙනෙක්. සර් කියනවා ඔයාලට සල්ලි ඕනේ ලංකාවට යන්න, 107,000ක් 8ක් සමහර කයිර 12ක් ඕනේ
ඒ නිසා ඔයාල සල්ලි වවන් එන්න සල්ලි හොයන්න බැරි නම් මේ අහවල් ඒජන්සි එකනත් එක ගිහිල්ලා රස්සාව කරලා එන්න. ඒ රටේ හොඳයි නෙමේ. ගණිකා නිවාස පවත්වගෙන යන අය ළමයි විකුණන අඩත් ඒටකම් කරන. ඒ කියන්නේ ඔය ඒජන්සිත් එක්ක කුෂාන්ස ඍජුවම සම්බන්ධයි. ඇත්තටම කුෂාන්ස බල කරනවා. ඒක මගේ කන් දෙකට ඇහුණා. මගේ ඇස් දෙකට දැක්කා. මොනාරද බල කරන්නේ? එළියට ගිහිල්ලා ඒ ගණිකා නිවාස පවත්වන අය එක්ක ගිහිල්ලා වැඩ කරන්න කියලා තමයි කියන්නේ. සමහර ළමයිට ගහන්නත් යනවා අත ඔසනවා. ඍජුව මං චෝදනා කරන කුෂාන්සටයි ටයි කුෂාන්ස කියන්නේ දූෂිතේ. මේ අතර මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් මුල සිට සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු අනාවරණය කළ ඩුබායි සුද්දා නොහොත් රන් තැටිගේ නිශ්ශංක යන අයට මේ වන විට මරණ තර්ජන එල්ල වී ඇති බව ඔහු පවසනවා. එම නිසා මේ ප්‍රශ්න මම හෙඩිදව් කරලා සමාජ මාධ්‍යයට දාලා ඒ අදාර ජාවාරංකාරයන්ගේ නම් වශයෙන් සමාජ මාධ්‍යයට දාපු නිසා ලක්ෂ 20ක් දෙන්නා මාව මරලා දාන්න කියලා මත්තමට. ඉතින් මේ වගේ මිනිස්සු ප්‍රසිද්ධිය කියනවා මාව මරන්න සල්ලි දීලා තිනවා ලක්ෂ 20ක් ලංකාවේ ඕනම පොලිසියකට යන්න ඕනම දෙයකට ඉදිරිපත් කරන්න. තමන්ව මරණ බවට ඩුබායි සුද්දා නැමැත්තා විසින් ඉදිරිපත් කළ හඬ පටයයි මේ. ඔයාව මම ගන්නවා. මං සල්ලි වලින්මයි ගන්න. මගේ සල්ලි වලින්මයි මං බෝ ගන්නේ. මල් ළඟ කෝටි 10ක් විතර තියෙනවා ඇත්තටම කිව්වොත් එහෙම සල්ලි. ඇත්තටම ඔක්කොම හොරකම් කරපේවෝ. ඔබ බලන් කරන්නේ දු මගේ පැයකින් මම මචං ඩුබායි එකේ මචං පොලිසිය හරි අල්ලනවා. ඔබ මගේ නම හැවුවමත් මම මචං මිනිස්සු බයයි. ඔය දැන් ඔය මගේ TikTok දාලා දෙනනේ සුද්දා. මම ලක්ෂ 20ක් දෙන්නම් කරන්න කියලා දින ඌවත් ඇත්තටම ගේම දෙන්න කරන්න. වොයිස් එක රෙකෝඩ් එකක් දාලා කරලා ලංකා පොලිසිය වලට අවල කරලා දීපන්. පොලිසිය 100 එක ගියත් මම මරනවා. මරනවා කිව්වොත් මරනවාම තමයි. මම මේ අතර එලෙස රඳවාගෙන සිටින තවත් තරුණියක් පිළිබඳ තොරතුරුද ඩුබායි සුද්දා නැමැත්තා අද හෙළි කළා. ඒජන්සි කාර්යයේ ඕමන් අවුරුදු 21යි ගැල්ලම. ඒ ගැල්ලම වීඩියෝ එකකින් කියනවා තමන් දූෂණයට ලක් කරයි කියලා. ඒ ගැල්ලම දැන්ටත් ඕමන් රටේ ගෙදරක ඉන්න එළියට එන්න බැරුව පාස්පෝර්ට් එක අදටත් ඒ හොර ඒජන්සි කාර්යය ගාව ඒ මිනිස්සුන්ට අදට තාම නීතියක් ක්‍රියාත්මක කරලා නැහැ. ඒ ගැල්ලම තාම ලංකාවට ගෙන්නලා නැහැ. ශ්‍රී ලාංකික කාන්තාවන් ලිංගික ශ්‍රමයේ යෙදවූ බවට චෝදනා මෙලෙස නැගෙන තානාපති කාර්යාලයට අනුයුක්ත නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. එලෙස වැඩ තහනම් කර ඇත්තේ ඔමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවන ලේකම් ලෙස කටයුතු කළ ඊකේ කුෂාන් නැමති පුද්ගලයෙක්. මේ අතර අදාළ නිලධාරියා විසින් සිදු කළ බව කියන තවත් හිංසාවක් පිළිබඳව අද ඔමානයේ රඳවාගෙන සිටින කාන්තාවකගේ ස්වාමි පුරුෂයෙකු තවත් හෙළිදරව්වක් කළා. මම මේ සම්බන්ධව කතා කරන්නේ ඕමාන් රටේ සිටින මගේ බිරිඳ සම්බන්ධව තමයි මට කතා කරන්න තියෙන්නේ. 11 වෙනිදා රෑ එයාව ඝාතනය කරන්න මිස්ටර් කුසාන් කාන්තාවක් යොදවලා එයාව ඝාතනය කරන්න තත් කළා තියෙනවා. එයා සහ තවත් කාන්තාවක්. ඒ කට්ටිය සතු සියලු විස්තර මංගාව සිට තිබෙනවා. එයා ඝාතනය කරන්න තත් කරපු කාන්තාවගේ නම ගම පාස්පෝර්ට් නම්බර් පව මංගාව තියෙනවා. මොකද මේ ඕමාන් සිද්ධිය සම්බන්ධයෙන් ඍජුවම මම සම්බන්ධ වෙලා සිටින නිසා මාගේ බිරිඳව දැනටත් හිර කරගෙන තබා ගැනීමට තමයි කුසාන් සා ඒජන්සිය තත් කරන්නේ. මොකද අදටත් එයාගේ පාස්පෝර්ට් එක ෆෝන් එක වැඩ කරපු ගෙවල්වල මුදල් සහ මුදල් ඒජන්සිය සතුව පවතින්නේ. ඒජන්සියෙන් අද වෙනතුරුත් එයාගේ පාස්පෝර්ට් එකයි ජංගම දුරකථනයයි මුදලුයි දෙන්න කැමති වෙලා නැහැ. දැන් වෙද්දි මේ වෙනතුරු එයාව එවන්නේ නැතුව අද වෙනතුරු එවන්නේ නැතුව රඳවාගෙන පවත්වන්නේ මම මේ සිද්ධිය සම්බන්ධව ඍජුවම සම්බන්ධ නිසායි. රටේ කාන්තාවන් මැද පෙරදිග යන්නේ නැති බැරිකමට මේ රටේ ඉඳලා දනුපවුල රැකගන්න බැරි නිසා එහෙම නැතුව විනෝදයට සැප සම්පත් විඳින්න නෙමෙයි දූෂණය සහ වංචාව නිසා රට වැටෙද්දී රටට ඩොලර් නැති වෙද්දී අපිට හයියක් වුණෙත් මේ විදේශ ශ්‍රමිකින්. අන්තිමට අපේ රටට ඉතුරු වුණේ මේ ශ්‍රමිකින් එවපු ඩොලර් ටික විතරයි. රටේ තිබුණු ඩොලර් ටිකත් විවිධ වංචා හා දූෂණ වලින් රටට අහිමි කරපු පාලකින් අද මේ රටට ඩොලර් එවපු අහිංසක කාන්තාවන් අත්විඳින මේ ඛේදවාචකයේ ගැනත් සැලකිය යුතු මැදිහත් වීමක් සිදු කර නැහැ. අපේ අභිමානය හා ගෞරවය පිටරටවලදී කෙලසන්න ජාවාරම් කාර්යයන්ට ඉඩදී අපේ පාලකින් හා බලධාරීන් කල්මරන්නේ ඔවුන්ට ආත්ම ගරුත්වයක් නැති නිසාද? ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග. News First News Alert ඔබේ ජංගම දුරකථනයට ඔබ ඩයිලොග් පාරිභෝගිකයෙක් නම් English Alert සේවාව ලබා ගැනීමට NFU ලෙසත් Singlish Alert සේවාව ලබා ගැනීමට NUS ලෙසත් Tenglish Alert සේවාව ලබා ගැනීමට NAT ලෙසත් ටයිප් කර 678ට සෙන්ඩ් කරන්න.
News First. ජනතාව සමග.